SLD අලුත් මෙගා ලයින් කනෙක්ෂන් වලට 50% ක දීමනා. තවත් ඔෆර් ගැන දැනගන්න 1212 අමතන්න. අද 2019 අප්‍රේල් 17 වදාදා සිරස්තල මහියංගනේ බස් බෑන්ඩ් අනතුරින් පවුල් 3ක දස දෙනෙකු මරුට ඩුබයි වලින් පිටුවහල් කළ 6 දෙනාකෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරයි මදුෂ්කේ ජාතීන් දෙදෙනෙකුත් ඒ අතර කටුනායකට අධික වැසි හේතුවෙන් ගුවන් යානා කිහිපයක් මත්තලට From AdaDerana, this is AdaDerana, Late Night Prime. Live from Studio 24 in Colombo. Hi boys, Sri Lankawe janapriyathama pravruthi prakashaya saha wasare visishtathama pravruthi sapayada lesin sammanayata patra wu ada derana ratri 10 pradhana kuvat prakashayat samagai oba me ekwanne. අද අපගේ මුල්ම අවධානය මහියංගනේ ප්‍රදේශයේ අදාළියම සිදු වූ මාර්ගකරී අනතුර පිළිබඳවයි. අනතුරෙන් පවුල් 3කට අයත් පුද්ගලයන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. The big story. මහියංගනේ බදුල්ල මාර්ගයේ මහියංගනේ ජාතික පාසල ඉදිරිපිටදී අදාළියම 1:30ට පමණ මෙම අනතුර සිදු වුණා. මෙලෙස මුහුණට මුහුණ ගැටුනේ ත්‍රිකුණාමලයේ සිට දියතලා බලා දහවණේ වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් සහ බදුල්ල සිට මහියංගනේ දෙසට දහවණේ වූ වෑන් රථයක්. බස් රථය මහියංගනේ ජාතික පාසල ආසන්නයේ ආපන ශාලාවක නවතා එහි සිටි මගින් තේපාණේ කිරීමෙන් පසු යලි ගමන් ආරම්භ කරනවත් සමගම ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් වැරදි මන්තිරුව ඔස්සේ පැමිණි වෑන් රථය බස් රථයේ ගැටී තිබුණා. එම අවස්ථාවේදී වෑන් රථයේ සිටි පිරිස රියදුරු ඇතුළුව 12 දෙනෙක්. තුවාල ලැබුවන් මහියංගනේ රෝහලට ඇතුළත් කරන විටත් ඉන් දස දෙනෙකුම ජීවිතක්ෂයට පත්ව සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. මියගේ පිරිස අතරට දරුවන් 3 දෙනෙක් කාන්තාවන් 3 දෙනෙක් සහ පිරිමි පුද්ගලින් සිව් දෙනෙක් ඇතුළත්. Monday night, together in the lava mebula. Gila, the Basi Punchamla in Colombo. Colombo Gila, Punchama, Duakin, Homeland, Norelia, Nora Patia, Torega, Toregatamai, Matagamang, Yerakata, Ramatek, Katakiva, other at Tenama, Pinatama, we head over to Menegila, the monkey, head over there in the Adam Marcinagila, Trikal Nagiri, Ape, Punchama, Puta, Abitadu, the Mabitan. යනුව අනතුරින් ජීවිතක්ෂයට පත් වූ එක් පවුලක් වූයේ මඩකලපුව පණිවිඩ අඩි ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි ජෝෂප් රෙලින්ටන් සහ ඔහුගේ බිරිඳ වන 56 හැවිරිදි සිල්වියා ජෝෂප් අඹුසැමියන්. සිද්ධියෙන් මිය ගිය අනෙක් පවුලේ සමාජිකයන් මඩකලපුවේ ඩව්බාර් ප්‍රදේශයේ පදිංචි කරුවන්. 32 හැවිරිදි ලිස්ට ඇලෙක්සැන්ඩර් 27 හැවිරිදි ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනාද මේ අනතුරින් ජීවිතක්ෂයට පත් වුණා. යතරේම පවුලේ නියුන් දැරියන් වන 4 හැවිරිදි හනාදි ඇලෙක්සැන්ඩර් සහ පයිගා ඇලෙක්සැන්ඩර් යනායද වනවා. අනතුරෙන් මිය ගිය අනෙක් පවුල මඩකලපුව රත්නම්පාරේ පදිංචි කරුවන්. පස්සෙනෙකුගෙන් යුත් එම පවුලේ සමාජිකයන් සිව් දෙනෙකු අනතුරින් ජීවිතක්ෂයට පත් වුණා. ඒ පවුලේ පියාවන 48 හැවිරිදි යුට්‍රි ප්‍රින්ස් හෙන්ඩ්‍රික්, මව වන 42 හැවිරිදි මරියා ෆ්‍රැන්සියා හෙන්ඩ්‍රික්, දියණිය 10 හැවිරිදි සෙරබි හෙන්ඩ්‍රික් සහ පුත් 19 හැවිරිදි යුටි ප්‍රින්ස් හෙයිඩ්. අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථය පදවාගෙන ගොස් තිබුණේ එම පවුලේ 19 හැවිරිදි පුත් මියගිය ප්‍රින්ස් හෙයිඩ් විසින්. සිද්ධියෙන් මියගිය හෙන්ඩ්‍රික් පවුලේ පිරිසෙන් මෙවන විට ජීවතුන් අතර සිටින්නේ සෙගානි හෙන්ඩ්‍රික් නම් දැරිය පමණයි. 13 හැවිරිදි සෙගානි හෙන්ඩ්‍රික් දැරිය මහියංගනේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට ඇතුළත් කෙරුණා. වෑන් රථයේ ගමන් ගෙන තුවාල ලැබූ අනෙක් තරුණිය වන්නේ ජයල්ල දැලතුර ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි රෙසානි බර්ගසාල්.
ඇද මේ වන විට බදුල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබනවා. වෑන්වතී සිටි පිරිස මඩ කලපුවෙන් පිටත්ව ඇත්තේ පසුගිය සඳුදායි. ඔවුන් අනතුරට ලක්ව ඇත්තේ ජායල ප්‍රදේශයේ සංචාරය කර නැවත ගම්බිම් බලා යමින් සිටියදී. සිය සංචාරය අතරතුර ඔවුන්ගත් අවසන් ඡායාරූපයයි මේ. අනතුරින් බස් රථයේ සිටි මගින් තිදෙනෙකුද සුළු තුවාල ලැබුවා. මහියංගනේ ජාතික පාසල අසල සිදු වූ මෙම අනතුරට හේතුව වෑන් රථයේ රියදුරාට නින්දයාම බවට පොලිසිය සැකපල කරනවා. දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වෙලා තිබෙනවා මේ වෑන් රථයේ ඒ රියදුරුගේ අපරීක්ෂාකාරී වූ රිය පැදවීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඔහුගේ ජීවිතයත් තවත් නම දෙනෙකුගේ ජීවිතයත් අහිමි වෙලා තවත් දෙදෙනෙක් මෙලෙස බරපතල තුවාල ලබන්නේ. විමර්ශනකාරය සඳහා පෞද්ගලික බස් රථයේ රියදුරු අත්අඩංගුවට අරගෙන ඔහුව වෛද්‍ය පරීක්ෂණයකට පවා ඉදිරිපත් කළා. ඉන් අනතුරුව ඔහුව අද මහියංගණය ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර අප දෙකක් මත අප මත මුදවා හැර තිබෙනවා. මේ අලුයම 1:35 කියලා කියන්නේ නිින්ද යන්න පුළුවන් වෙලාවක්. මගීන්ටත් යුතුයකමක් තියෙනවා, වගකීමක් තිබෙනවා රියදුරුත් සමග කතා කරමින් යන්න. නිදිමත නම් රියදුරන්ටත් යුතුයකමක් තිබෙනවා. හැකියක්මනින් වාහනය නවතලා වතුර හෝ තේ පැන් හෝ මුහුණ සෝදාගෙන ඒ ගමන් කිරීමයි සිදු කළ යුත්තේ. එලෙස කටයුතු කළා නම් මේ ජීවිත 10ත් අර තුවාල වූ දෙදෙනාත් අද බේරගන්න තිබුණු බවටයි අපිට නිරීක්ෂණය වෙන්නේ. අපි හිතනවා රියදුරට නිින්ද යන්නට ඇති කියලා. ප්‍රබල අපරාධකාරී සමාජිකයෙකු වූ මාකඳුරේ මදුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් තවත් පුද්ගලයන් 6 දෙනෙකු අද මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව කටුනායක ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරයට ගැනුණා. ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ඉන් එක් පුද්ගලයෙක් කොළඹ අපරාධ කොට්ටාසයේ මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් පුද්ගලයන් 5 දෙනාගෙන් තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරමින් සිටිනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ මෙම පිරිස අතර මාකඳුරේ මදුෂ්ගේ බාප්පා කෙනෙකු සහ ඥාති සහෝදරයෙකුද සිටින බවයි. ප්‍රබල අපරාධකල්ලි සමාජික මාකඳුරේ මදුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පිරිසෙන් තවත් 6 දෙනෙකු එරටින් පිටුවහල් කිරීමෙන් පසු අද අලුයම මෙරටට පැමිණියා. අද අලුයම 4:45 ඔවුන් UL 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගොන්තොටුපළට පැමිණීමෙන් පසු ගොන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගැනුණා. මෙලෙස පිටුවහල් කළ පිරිස වන්නේ මොහමඩ් රිෂාන්, මොහමඩ් බදුර්දීන්, මහවත්තගේ දයන් බුද්ධිම පෙරේරා, මොහමඩ් ජබීර්, මොහමඩ් හිබ්‍රි, රණසිංහ සුරේෂ් වසන්ත, නොහොත් වේලුපිල්ලේ රාකවන් සුරේෂ් වසන්ත, යොන් මෙරිඤ්ඤ සිමන් හේවගේ හා නිලන් රෝමේෂ් සමරසිංහ යන අයයි. යොන් මෙරිඤ්ඤ සිමන් හේවගේ යන පුද්ගලයා මාකඳුරේ මදුෂ්ගේ පියාගේ බාල සහෝදරයා වන අතර නිලන් රොමේෂ් සමරසිංහ යන අය මදුෂ්ගේ ඥාති සහෝදරයෙකු වනවා. එමෙන්ම මාකඳුරේ මදුෂ් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙත්සමක් ගොනු කළ මදුෂ්ගේ පුංචි අම්මාගේ ස්වාමි පුරුෂයා වන්නේද යොන් මෙරිඤ්ඤ සිමන් හේවගේ යන පුද්ගලයායි. අද අලුයම සිට ඔවුන් 6 දෙනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හා බුද්ධ්‍යංශ නිලධාරීන් ප්‍රශ්න කරමින් සිටින අතර ඉන් මහවත්තගේ දයන් බුද්ධිම පෙරේරා ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව අද රාත්‍රී 8ට පමණ කොළඹ අපරාධ කොට්ටාසයේ මගින් අත්අඩංගුවට ගැනුණා. මාවතගේ දයාන් බුද්ධිම පෙරේරා සෙනවිරත්න. ඒ වගේම මොහු දැනට අනාවරණය වුණා විමර්ශනවලදී මොහු ගුවන් හමුදාවෙන් පලා ආ සෙබලෙක් බවට, මනුෂ්‍ය ඝාතන කිහිපයකටත් මොහු සම්බන්ධ බවට සැක කරනවා. ඒ වගේම මේ රූපදාස නමැති මේ පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකඳුරේ මදුෂ්ගේ පියාගේ බාල සහෝදරයා බවට අනාවරණය වෙලා තිබෙනවා. අද CID බාරයට ගත්ත 6 පුද්ගලයා වයස අවුරුදු 32ක් වූ නිලාන් රොමේෂ් සමරසිංහ. ඔහුගේ ලිපිනය හොරපාවිට ගෙදර කඹුරු පිටිය. මොහු මාකඳුරේ මදුෂ්ගේ මවගේ සහෝදරයෙකුගේ පුතෙක්. මොහු සම්බන්ධයෙන් මේ වන විට අනාවරණය වෙලා තිබෙනවා. මොහුව 2010 වර්ෂයේදී ගිනිඅවි ජාවාරමක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාශයෙන් අත්අඩංගුවට පත් වූ පුද්ගලයෙක්. ඒ වගේම 2018 මාර්තු 23 මාතර ප්‍රදේශයේදී 165ක් පමණ වටිනා වෑන් රථයක් කොල්ල කෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙක්. 2005 වර්ෂයේදී මාකඳුරේ මදුෂ් අත්අඩංගුවට පත් වෙනවා මීගමුව ප්‍රදේශයේදී
පෞද්ගලික මූල්‍ය ආයතන දෙකකින් මුදල් කොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන්. ඒ නඩුවට මාකඳුරේ මදූෂ් නැමැති ඒ සැකකරුට ඇප ලබා දෙද්දි ඇපකරු වශයෙන් කටයුතු කරලා තියෙන්නේ මේ නිලාන් රොමේෂ් සමරසිංහ කියන තැනැත්තා. ඒ අනුව ඒ නඩුවට මේ වෙද්දි මාකඳුරේ මදූෂ් ණයටත් වරෙන්දු නිකුත් වෙලා තිබෙන්නේ. ඊට අමතරව මේ අපකරු වූ රොමේෂ් සමරසිංහ ණයටත් වරෙන්දු නිකුත් වෙලයි තිබෙන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන්තොටුපළ ඒකකයේ නිලධාරීන් විසිනුත් ඒ වගේම බුද්ධ්‍යංශ නිලධාරීන් විසිනුත් තව දුරටත් ප්‍රශ්න කරමිනුයි සිටින්නේ. මේ 21 දෙනා සම්බන්ධයෙන්ම බාරදීමක් නෙවෙයි සිදුවෙන්නේ. අපි ඒ ලයිස්තු ලබාගෙන අපේ පොලිස් නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් බුද්ධ්‍යංශ නිලධාරීන් ඒ ලයිස්තු ලබාගෙන විශේෂයෙන්ම මගීන්ගේ ලයිස්තුව පැසෙන්ජර් ලිස්ට් එක ඒ හරහාත් විමර්ශන කරලා අපි පෙර සූදානමකින් ඉඳලා මේ එන පිරිස් අපේ බාරයට ගැනීමයි සිදුවුනේ. ඒක තමයි දැන් මේවා සියල්ල විමර්ශනයට ලක් කරනවා. මේ 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 ගියේ කොහමද මෙයාලට මෙයාලට ටිකට් වලට මුදල් වේදම් කරේ කවුද? මේ සියල්ල අපරාධකරුවන් පිළිබඳව තොරතුරු දැනගෙන ඒ තොරතුරු බලධාරීන්ට දැනුම් නොදී හංගගෙන හිටියේ කොහමද? මේ සියල්ල ගැන විමර්ශන සිදු වෙනවා. යනුව ඩුබායිහිදී මාකඳුරේ මදූෂ් සමග අත්අඩංගුවටගත් පිරිසෙන් මෙවැනි විට පුද්ගලයන් 21 දෙනෙකු මෙරටට පිටුවහල් කර තිබෙනවා. ඒ අතරින් ගායන ශිල්පී නදීමාල් පෙරේරා ඇතුළු 8 දෙනෙකු මුදාහරිනු ලැබූ අතර මහපරිමාණ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජපාණ ඉම්රාන් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කෙරෙනවා. අනුෂ්ක කෞශාල් නොහොත් ජංකා, අමිල සම්පත් නොහොත් රොටුඹ අමිල, රංගන ශිල්පී රයන් වෑන් රෝයන් ඇතුළු 6 දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මේ අතර මාකඳුරේ මදෝෂ් විසින් තමන්ව මෙරටට පිටුවහල් නොකරන ලෙස ඉල්ලා ඩුබයි බලධාරීන්ගෙන් කළ අභියාචනය පිළිබඳ තීන්දුව හෙට දිනේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වනවා. උදා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑබේ චාරිත්‍රය අද සිදු කෙරුණා. හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවය කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධි රාජාරාම මූලස්ථාන මහා විහාර භූමියේදී අද පෙරවරුවේ පැවැතුනේ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය අද පෙරවරු 7:40ට යෙදුණු සුබ මොහොතින් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර බෝඹුල ශ්‍රී සුබෝධි රාජාරාම මූලස්ථාන මහා විහාර භූමියේදී සිදු කෙරුණා. ඊට සමගාමීව අලි ඇතුන්ගේ හිසතෙල් ගෑමද සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අතින් සිදු වුණා. මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී එහි විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අලුත් අවුරුදු හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද සිදු කළා. එහිදී විහාරස්ථානයේ මියන් කුමාර හස්තියාට පළතුරු ආහාරය සඳහා ලබා දීම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කරනු ලැබුවා. මේ අතර පින්නවල අලියනාථාගාරයේ හිසතෙල් ගෑමේ උත්සවයේ පැවැත්තුනේ විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සදහතුක කරඬුව වැඩම කරවන නැදුන්ගමුවේ රාජා හස්තියාගේ හිසතෙල් ගෑම අද සිදු කෙරුණු අතර දළදා මාලිගාවේ සෙසු අලි ඇතුන්ගේ හිසතෙල් ගෑම මාලිගා පරිසරයේදී සිදු කෙරුණා. දූෂණය දැක දැක නොදක්කාසේ සිටිනවා නම් සොරකම් කළ අය වගේම ඒ නොදක්කාසේ සිටින අයද දූෂිතයින් බව නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අමාත්‍යරයා මේ බව ප්‍රකාශ කළේ අඟුඩුකොළ පැලස ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්. හම්බන්තොට අඟුඩුකොළ පැලස්ස අලුත්වැව ප්‍රදේශයේ පිහිටි ගම්මාන 1 සහ ගම්මාන 2 යාකර ඉදිකරනු පාලම ජනතා අයිතියට පැවරීම අද නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. කතිර ගහලා මනාප ගහලා තාවකාලිකව පත් කරගන්නා වූ නියෝජිතයෝ තීන්දු කරනවා දැම්මට බලය ලැබුණා, දැම්මට වරම ලැබුණා. අර ඡන්දේ කාලේ වේදිකාවේ කතා කරපු සහන මළු වලින් වැඩක් නැහැ. දැන් ඇවිල්ලා තියෙන්නේ හොඳ එකෙන්ම ගහන්න හොඳ කාලේ. හැමෝම ගැන නෙමෙයි, පොදුවේ දේශපාලඥයෝ පිළිබඳව තිබෙන මතේ. ඉතින් ඇත්ත කතාව ඔන්න ඕකයි. මේ මතය පැවතෙන්නට මොකද්ද ප්‍රධානතම හේතුව? ඇස් ඉදිරිපිටම දූෂණේ දැක දැක හැමෝම අහක බලා ගන්නවා නම් හොරකම් කරපු අයත් දූෂිතයෝ, අහක බලා ගන්න අයත් දූෂිතයෝ. මේ තත්ත්වය අපි වෙනස් කරන්නට ඕන. අපි සතුටු වෙන්නට ඕන රටේ වර්තමාන ජනාධිපතිතුමා කුඩු වෙළඳාම සහ මුලින්ම විනාශ කරන්නට.
මහා දෙවන්ත පීවරක් අරගෙන තිබෙනවා. කුමන්ත්‍රණකාරී ලෙස එක්සත් ජාතික පක්ෂය තුල බලය ලබා ගැනීමට කවුරුන් හෝ උත්සාහ දරන්නේ නම් ඊට ඉඩ නොතබන බව මඩකලපුවේදී අමාත්‍ය රවි කරුණානායක මහතා අද පවසා සිටියා. මං එක පිළිතුරක් දෙන්න අවශ්‍ය නැහැ. මොකද සාමාන්‍යයෙන් පිස්සු බල්ලෙක් කැවිලා හැපුවොත් පිස්සු බල්ලා කියලා හපන්නේ නැහැ. ඉතින් මං හිතන්නේ අපේ පක්ෂයේ විනයක් තියෙනවා, ගරුත්වයක් තියෙනවා. ඒ ආකාරය ක්‍රියාත්මක කිරීම අපි බැඳී සිටිනවා. මට අවශ්‍ය නැහැ කොයි ද්‍රෝහියෙක් කෙනෙක් වුණත්, කොයි පක්ෂෙන් ආවත් මේක චන්ද්‍රිකාගේ පක්ෂෙන් එන්න පුළුවන්, එක්සත් ජාති පක්ෂෙන් එන්න පුළුවන් ඕනෙක් කෙනෙක්. එක්සත් ජාති පක්ෂේ ඩීඑස්ඒ නැක, ඩඩ්ලි සෙන් නැක, සර් ජෝන් කොතලාවල්, ජේආර් ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩිබී විජේතුංග, රණ වික්‍රමසිංහ ලගේ ද්‍රෝහිකමක් කරනවා නම් තරාතිරමක් බලන්න නැතුව ක්‍රියාත්මක කරන්න මම බැඳී සිටිනවා කියන එක මම මතක් කරන්න කැමතියි. කුමන්ත්‍රණ කරලා එක්කෙනෙක් දෙන්නෙක්ගේ කකුලේ ලිලා වැඩ කරන හදනවන එක්සත් ජාති පක්ෂයේ ප්‍රශ්නයක් ඇති කරන්න ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ කියන එක ඉතාමත් ඕනකමේ වගකීමේ ආඩම්බරෙන් කියනවා. පෙම් සම්බන්ධතාවක් මුල් කරගෙන ත්‍රිකුණාමලයේ ඊයේ සිදු වූ ගෙල කැපීමේ සිද්ධියට අදාළ තවත් CCTV දර්ශන පෙළක් අද මාධ්‍යයට නිකුත් කෙරුණා. එම දර්ශනවලට අනුව සිද්ධෙන් මිය යන තංගතුරේ ධනුෂ්ටන් හට කිසිවකුත් උදව් නොකරන අතර අවසානයේ පිහිටවන්නේ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින්. ඝාතනය සිදු කළ තරුණයා පොලිසියට භාරවීමෙන් අනතුරුව ලබන 29 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලයේ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුර අසල පදිංචිව සිටි 27 තංගතුරේ ධනුෂ්ටන් නැමැති තරුණයා ඊයේ උදෑසන ගෙලකපා ඝාතනය කර තිබුණේ ඔහුගේ මිතුරෙකු විසින්. බානුඩින් ඩැනියල් නැමැති 27 තරුණයෙකු විසින් මෙම ඝාතනය සිදු කර තිබූ අතර ඔහු අදාළ ඝාතනය සඳහා භාවිත කළ බවට සැලකෙන පිහිය මිලදීගෙන තිබුණේ අසල පිහිටි වෙළඳ සැලකින්. CCTV දර්ශනවලට අනුව පිහිය මිලදී ගැනීමෙන් පසු ඔහු ඝාතනය සිදු කිරීමට තෝරාගත් ස්ථානය මෙලෙස නිරීක්ෂණය කළා. පසුව ඩැනියල් විසින් තම මිතුරා එම ස්ථානයට රැගෙන එනු ලැබුවා. ඩැනියල් තම මිතුරාගේ ගෙල කපා දමන ආකාරය CCTV දර්ශනවල පැහැදිලිව සටහන්ව තිබුණත් මාධ්‍ය සදාචාරයට ගරු කරමින් එම දර්ශන විකාශනය නොකිරීමට අප තීරණය කළා. මේ ඉන් පසු සිදුවීමයි. ගෙලෙහි කැපුම් තුවාල සහිතව ධනුෂ්ටන් සහය ඉල්ලා ආසන්නයේ පිහිටි තිරෝද රථකාල වෙත දිව යනවා. එහෙත් මෙහි සිටි කිසිදු තිරෝද රථ රියදුරෙක් ධනුෂ්ටන් රෝහල් ගත කිරීමට ඉදිරිපත් වන්නේ නැහැ. පසුව මේ තුවාලකරු ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුර දෙසට දිව යනවා. අප වාර්තාකරු සඳහන් කළේ එහිදී නාවික හමුදා නිලධාරියෙකු තම ටී-ෂර්ටෙන් රුධිරය පිටතට ඒම වැළැක්වීම සඳහා ගෙල පෙදෙස ආවරණය කර ඇති බවයි. පසුව ඔවුන් තංගතුරේ ධනුෂ්ටන් ඉක්මනින් රෝහල වෙත රැගෙන ගියත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකි වී නැහැ. පවතින වැසි සහිත කාලගුණයේ හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබැස්සවීමට නියමිතව තිබූ ගුවන් යානා 4ක් මතන ගුවන්තොටුපළට ගොඩබැස්සවනු ලැබුවා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානා 3ක් සහ කටා එයාර්වේස් ගුවන් යානයක්. අද කටුනායක ප්‍රදේශයට ඇදහැළුණු අධික වැසි හේතුවෙන් ගොන්තොටුපළට ඇතුළුවන සහ පිටවීමේ මාර්ග මෙලෙස ජලයෙන් යට වී තිබෙනු දක්නට ලැබුණා. යනුව මලයාසියාවේ සිට පැමිණි UL315, සිංගප්පූරුවේ සිට පැමිණි UL303, ඉන්දුනීසියාවේ සිට පැමිණි UL365 දරන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානා මත්තල ජාත්‍යන්තර ගොන්තොටුපළට ගොඩබස්වනු ලැබුවා. මත්තලට පැමිණි අනෙක් ගුවන් යානය වූයේ කටා එයාවේ සමගමට අයත් QR 654 දරන දෝහා සිට පැමිණි ගුවන් යානයක්. මේ අතර මධ්‍යම කඳුකරයේ පවතින වැසි තත්ත්වයත් සමග හැට් නගරේ මාර්ග අද මෙලෙස ජලයෙන් යට වී තිබුණා. පොළොන්නරුවටද අද අධික වැසි පතිත වූ අතර මනම්පිටියේ මහවැව ප්‍රදේශයේට අයිස් වැස්සක් ඇදහැලී තිබුණා. දැන් තවත් පුවත් කිහිපයක්. ඉන්දියාවේ පෞද්ගලික සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සේ පවුලේ සමාජිකයින්ද සමග තිරුපති වන්දනා කරන ආකාරය එරට මාධ්‍ය වාර්තා කර තිබුණා. ප්‍රසූනං ප්‍රහස්පතිර්වාදං ඉනෝ ධම්මවදීනා
අතරසීක්ලක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කළ තරිඳු දයරත්න සහ දුලානි චාමිකා විතානගේ යන සිසුන් දෙදෙනා ජපානයේදී නිර්මාණය කළ රාවණා වන් චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා එක්කිරීම හෙට අලුයම් කාලයේදී සිදු කිරීමට නියමිතයි. මෙම චන්ද්‍රිකාව රාවණා වන් නමින් නිර්මාණය කරන ආකාරය අද දෙරණ ඉක්ුද්දා වාර්තා කරනු ලැබූ අතර හෙට එය අභ්‍යවකාශයට එක්කිරීම පිළිබඳ සවිස්තර වාර්තාවක් හෙට දිනේදී ඉදිරිපත් කිරීමට නියමිතයි. දෙඹුල පතන ස්ටෝනි ක්ලිප් වතුයයේ තේගස් අතර තිබී අඩි දෙකක් පමණ උස අඩි හතරක් පමණ දිග දෙවියෙකුගේ මලසිරුරක් හමුව තිබෙනවා. මෙම දිවියාගේ මලසිරුර අසල තිබී සුනකෙකුගේ හිසක් සහ කකුල් කොටස් කිහිපයක්ද හමු වී ඇති බවයි අද දෙරණ වාර්තාකරු පැවසුවේ. හිටපු පේරු ජනාධිපති ඇලන් ගාසියා සිය නිවසේදී ගිනි අවියකින් වෙඩි තබාගෙන සියතිවි හානි කරගෙන තිබෙනවා. අල්ලස් චෝදනා ලැබ සිටි ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් නිවස වෙත පැමිණි අවස්ථාවේදී ඔහු මෙම වෙඩි තැබීම සිදු කරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය වාර්තා කරන්නේ. වෙඩිවැදීමෙන් බරපතල තුවාල ලැබූ ඔහු ලිමාගනුවර රෝහලකට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් තිබෙනවා. තවත් විදෙස් පුවත් කිහිපයක් දැන්. ගින්නකින් අර්ධයක් විනාශ වූ පැරිස් නගරයේ සංකේතයක් ලෙස සැලකෙන මධ්‍යතන යුගයට අයත් නොත්‍රදම් ආසන දෙව්මැදුර තවත් වසර පහක් ගතවීමට පෙර යළි යථා තත්ත්වයට පත්කරන බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ප්‍රතිඥා දෙනු ලැබුවා. ජනාධිපතිවරයාගේ උත්සාහයට සහය දක්වමින් නොත්‍රදම් ආසන දෙව්මැදුරේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වන අරමුදලට ඇමරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් එකතු වී ඇති බව ප්‍රංශ වාර්තා පවසනවා. එමෙන්ම ගින්න සිදුවන අවස්ථාවේදී නිරුපද්‍රිතව දේවස්ථාන ගොඩනැගිල්ලෙන් පිටතට ගත් කලා නිර්මාණ සහ ආගමික වස්තු පැරිස් දුවර ලුව කෞතුකාගාරය වෙත මාරු කිරීමට ප්‍රංශ බලධාරීන් පියවර ගනු ලැබුවා. දැඩි මුල්ලි අර්බුදයකට මුහුණ පාස් සිටින ඉන්දියාවේ පැරණිතම පෞද්ගලික ගුවන් යානා සමාගම වූ ජෙට් එයාර්වේස් සමාගම සිය ජාත්‍යන්තර ගුවන් ගමන් අනිද්දා තෙක් තාවකාලිකව අත්හිටු වීමට පියවර ගත්තා. ජෙට් එයාර්වේස් ගුවන් සේවය මේ වන විට ඩොලර් බිලියන 1.2ක දැවැන්ත නයිබරකින් පෙළෙන අතර සිය එදිනෙදා මෙහෙයුම් කටයුතු වෙනුවෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වූ තවත් ඩොලර් බිලියන 217ක නය මුදලක් ලබා දීමට නායකරුවන් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම අර්බුදය හටගෙන තිබෙනවා. පවතින තත්ත්වය තුළ ගුවන් නියමුවන් ඇතුළු ගුවන් සේවා කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීම මෙන්ම ගුවන් යානා සඳහා ඉන්ධන වෙනුවෙන් ගෙවීම් පියවීමටද සමාගම අපොහොසත් වී ඇති බව සඳහන්. එසමගින් අද දින රාත්‍රී 10 ප්‍රධාන පොත් ප්‍රකාශය වින් අවසන්. සුබ රාත්‍රියක්.